teacher. Good morning, Sylvian. അനാവശ്യ ശബ്ദം ആത്താണ്ടോ ആയിപ്പാടത്തെ അങ്ങോട്ട് ശുഭ സന്ധ്യാവാക്കേവാ अरे अद ऐलनी नायतने शिष्यत्व पंक्तिय नवसरे परिसरे दवस लास्ट दे निबंधने हमोम गत्तद मंग हमोटम दैन ग्रुप एकट दैम ओ कथा करन्न गाते नाते से तुम हिमाशा उन्ना गाते नाडी उन्ना हिमाशा का गाते नाडी उन्ना ऐ ये सर मेरे का दे को सर मेरे का दे अन्ना रे ओगता माँ गामिक वाला गाते नहीं थे तेरे तेहारा तिविन अनुदी तिविन ने कथा कली बात देख कर अरे अनेक कुल पेका अमाया नासर दम में तो नहीं इन्ने मुदाल गेहो कु नतिया इन्ने वादे एक अनेक बंदे ने हम कुल नतिया इन्ने वादे अनेक आता करना पेका ले आ पेपर गत्ते क्या? शर्ट पेपर है गत्ता। हाँ राइट। वही इन्हें हरियाणे में किया ना को नोमिंदी चा नोमिंदी गत्ता दे मैं पेन्ना ने मटका उधे। अरे अबे करके नहीं आमु? मैंने ओके तिया ना माँ विशेष लक्षण लक्षण तोरा सतागे रूपे बला
ලක්ෂණ ටික තියෙනවා ලස්සන වීම පියෑඹීමට හැකි වීම කවුද දන්නේ සමනලයාද දන්නේ නැහැ දලපුවත් දන්නේ නැහැ සර් දන්නේ නැහැ පුතා තමයි දන්නේ දුර ගමන් වල යෙදීමට හැකි වීම ඇඟේ ගෑවුණු විට පළුමතු වීම වේදනාව දැනීම අපහසුාවක් දැනීම දේදුණු මීදුම වැනි අමුතු දේ බැලීමට අවස්ථාව ලැබීම කාටවත් දන්නේ නැහැ උදා වෙන්නේ සමනලයටද දලබුවටද මල් පැණි බීමට කැමැත්තක් දක්වයි ගස්වල දලුකොල කැමර කැමැත්තක් දක්වයි හරි ඔය සත්තු දෙන්නට අදාළ ලක්ෂණ තෝරලා ඔන්න ඔය තිත්තිරි ටික දිගේ දැලිය පටන් ගන්න මහානව එක එක්කෙනාගේ මයික් ඕෆ් කරගන්න ටෙවින් රයිට් පටන් ගන්න ලියන්න भाग्य निबंधन कत्ता है हाँ अरे ना चुट्ट मैं पेटी अरे इनको मेहमे उद दवस आटे अरे मैं गणित माउबस परिसरे देख मती है ना वाह अरे अभी वैध कराने में तो ना निबंधने गाते नहीं करते मैं करने का बालालारी अदाहसाक गान ना
කියලා ඉවර වෙලා හරි කියන්න අද විතරයි ස්ක්‍රීන් ෂෙයා කරන්නේ මම අදින් පස්සේ කරන්න බෑ चल वेला गया इवर नाम
හරි අපි බලමු උත්තර ටික ලස්සන වීම පියෑඹීමට හැකි වීම කාටද අයිති සමනලයට සමනලයට සමනලයටයි අයිති ලියා ගන්න ඒකේ දුර ගමන් වල යෙදීමට හැකි වීම කාටද අයිති සමනලයට ඔව් සමනලයට එයාට දුර ගමන් යන්න පුළුවන් ඈතට ඈතට පියාඹන්න පුළුවන් නමුත් දලබුවට එහෙම දුර යන්න බෑ කාලයක් ගත වෙයි දුර ගමනක් ගියොත් යානේ එහෙ මීට මීට ඊට පස්සේ උදේ කවුද ඇඟේ ගෑවුන්ට පළුමත් වීම වේදනාවක් දැනීම අපහසුයක් දැනීම කවුද ඒ දලඹුවා 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 එතකොට යා ඇඟේ ගෑවුනාම පළුමත් වෙනවා ඒ වගේම වේදනාවක් දැනෙනවා සමහර වෙලාවට අපිට උණ පවා හැදෙනවා සමහර දනබුව ගෑවුනාම මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් බලන්න හතරවෙනි එක දේදුණු මීදුම වැනි අමුතු දේවල් බැලීමට අවස්ථාව ලැබීම කාටද එහෙම හම්බෙන්නේ සමනලට එයා උඩින් උඩින් පියඹල යනවනේ නේද මේ දවස්වල නම් සමනලු කොහෙද යන්නේ ළමයි මේ දවස්වල කොහෙද යන්නේ? ත්‍රිපාදේ 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 යන්නේ මේ දවස්වල ඒගොල්ලෝ. හරි ත්‍රිපාදේ යනවා. ඊට පස්සේ බලන්න පහ මල් පැණි බීමට කැමැත්තක් දක්වයි. කවුද? සමනලයා. අයවැරි එක බලන්න. ගස්වල දලුකොළ කෑමට කැමැත්තක් දක්වයි. කවුද? දලඹුවා ඔයා දලුකොළ ටික කාලා දානවා ඒ නිසා එයා ගොයි මාමගේ හතුරේ නේද ගොයි මහත්තයාගේ හතුරේ නේද ආ දලඹුව කාලා කියලා ඔයාලගේ තාත්තලා එහෙම කුඹුරු වැඩ ගොවිතැන් වැඩ කරනවා නම් ඒගොල්ලෝ කියයි නේද
හරි. ඔන්න දැන් අපි ඒගොල්ල වර්ග කරගත්තා අයිති දේවල්. මේ බලන්න. පුංචිව බත් වැඩි හිටියන් ගුරුබවතුන් පවසන දේ පිළිපදින යහපත් අයෙක් නම් සමනලෙක් මෙන් ලස්සන වෙනවා. කියන දේ අහන ඊට පස්සේ අනිත් අය දෙන උපදෙස් පිළිපදින හොඳ දරුවෙක් නම් සමනලෙක් වගේ ලස්සනයි. අර සමනලෙක් වගේ ලස්සන වෙනවා. එසේ නොවනවා නම් අර කවුරුත් අකමැති ගෑ වුණාම හසන්න වෙන වේදනාකාරී බවක් දැනෙන දලබුවෙක් වගේ. හබෝ ඔයා නම් ගන්නේ නෑ ළඟට කියලා කියන්නේ යාළුවෝ නේද? අබෝ ඔයාගේ වැඩේ රණ්ඩු කරන එක. ආ එහෙම කියනවා. ඒක නිසා මේ ඒක නිසා ඔයා සමනලෙක් වගේ ලස්සන වෙන්න ඕනි. ආ එතකොට තමයි අර උඩින් පියාඹල යන්න වගේ ලස්සන ලස්සන වැඩ කරන්න පුළුවන් ඔයාලට නේ සයිමින්. ආ ගමික එහෙම වෙන්න ඕනි. අනිත් අයට කරදර කරන කෙනෙක් වෙන්න හොඳ නැහැ. රයිට්. අපි යමු ඊළඟ කොටසට පුතේ. අපි සින්දුවක් අහලා ඊළඟ කොටසට යන්න. මෙන්න මෙතෙන්ට. අවුද සින්දුවක් කියන්නේ කැමති කෙනෙක් අද සින්දුවක් කියන්නේ එක්කෙනෙකුට විතරයි චාන්ස් එක දෙන්නේ සෑනා මින්දි ආනෝ මින්දි කියන්නකො බලන්න වැඩි වෙනා මණිකේ මගේ සිත උදුවේ නුර රැඟුම් යාවි සිහි වේවි මා හිත ළඟම දැවටෙනා පුරුපෙම කපටලෙන හුවනාරි මනහාරි සුකුමාරි නුඹ තමයි හිත ළඟම දැවටෙන පුරුපෙම කපටලෙන හුවනාරි මනහාරි සුකුමාරි නුඹ තමයි සහසිනි කියන්නද ආ හසිනි කියන්න කොහෙද Vinti vinti hava yaddi taniyala vile unnu ibba dakala vature nævila ibba dakapu hava iura ravatila ottu kiyala api duwa buda ahuwa langela duwannata haki hava pal oya kochchara kiwwa දුවන්නට හැකි දමුසේ හපෙනකි අච්චර ඔය කියන මනම් දුවල බලමුද හැබැයි හාව මට ඉස්සර වෙන්න දෙනවද හැබැයි හාව මට ඉස්සර වෙන්න දෙනවද සර් සර් වාක්‍ය කියන්නද පුතේ කෙනෙක් මයික් එක ඔන් කරලා තියෙනකොට ආයෙ ඔන් කරන්න එපා ඒක නෝටි වැඩක් හරි අරයක් එක් බාධා වෙනවනේ කලත් කෝ කවුද කියපු එක්කෙනක් ගියා ආ දැන් කියන්නකෝ වාක්‍ය අපේ බැඩියගේ සින්දුව ලස්සනයි ආ දැන් වාක්‍ය කියන්න කිරි සුදුවාවා පැන පැන ආවා එළවලු කොටුවේ දලු කොල කෑවා දැක්ක මගේ පඹයා පියවි වැව්වා වැටට උටින් තෝ පැනලා දිව්වා අයි අනිත් යාළුවා කවුද ළඟ ඉන්නේ වාක්‍ය ළඟ ඉන්න අනිත් යාළුවා කවුද ගේ ළඟ අයියා කෙනෙක් සර් ආ ඒ අයියා කී වසරේද 4 වසරේ ආ එයාට අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් නේ. එයාට ෆෝන් එකක් නැහැ. ආ, ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න. අපේ බදා 6 අමාරේ ඉඳලා ක්ලාසස් තියෙන එයාට. ආ, සතිය දවස් පහේ තමයි එයාගේ ක්ලාසස් පහ තියෙන්නේ. සඳුදා බදාදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා හයමාරේ ඉඳලා 8 වෙනකම් ආදුගේ යාළුවාගේ නම
මිහිර ආ කොයිද ඉස්කෝලේ බන්දගිරිය බන්දගිරිය ඒ කොයිද පුතේ හම්බන්තොට ආ හම්බන්තොට හරි පුතේ එහෙනම් අපි අපේ ඊළඟ වැඩේට යමු සින්දු කියන කට්ටිය ඉවරයිනේ හරි එහෙනම් මම ස්ක්‍රීන් එක ආයෙ ෂෙයා කරන්නම් ඔයාලට හරි පුංචියවත් සමනලෙක් නම් යහපත් දරුවෙක් වේවි එවැනි යහපත් දරුවෙක් කරන යහපත් ක්‍රියා සඳහා හරි ලකුණද අයහපත් ක්‍රියා සඳහා වැරදි ලකුණද යොදන්න හා දැන් පටන් ගන්න मामा हरी हाँ अरे तारु लेने का गिन ना इबराइस हाँ හරි
පාසල ආරම්භ වීමට පෙර නිසි සූදානම්කින් යුතුව පාසලට නොපිමිණේ. ඒක වැරදි. වැරදි හොඳ දරුවෙක්. වැරදි. ඔව් හොඳ දරුවෙක් එහෙම නෙමෙයි. එයා පාසල ආරම්භ වෙනකොට පාසලට සූදානම් වෙලා පැමිණලා ඉන්න ඕනි. ඒක නිසා මේ නරක දරුවෙක්. හොඳ ඇති දරුවෙක්. හරි එනකම් මේක වැරද්දක් දාගන්න ඕනි. හරි පාසලේ පන්තියේ පවරන පාසලේ එහෙම නැත්නම් පන්තියේ පවරන වැඩ නිසි ලෙස ඉටු කර අයහපත් දරුවෙක් එහෙමද හරි හරි පවරල් පැටව එහෙමයි तनुदी तनुदी ऐसे ते किधर सा आता बाहटे काटू करेगा ना मांग किए ने कहाँ ना करुणा कला देवाओं पियो देवीन चुट्टा वाग के सही तो दिमाग पे हंसी रहने को आम तोड़ने के नहीं दिए चुट्टा दरुवाट उदाव करो सदना मैको दरुअरी दरुआ काले अभी हम होगे पैया मे पै अभी दरव मे पाड़ हर गेला मोलवे अन्न इकोलो दवकरा अरे पुतार मैके मत के म्यूट कर कवसाने अनेक विषय सूदान दर्वे खरीद वेरे हिम कर विवेक कालेट अवनत्व क्रिया कराय विवेक विवेक कालेट अवणत्व तमाय क्रिया करान्नी आ बेल्लेक गहुवड पस्से एनवा पंतियट आय सेल्लम करन्न अहन्ने ने हरिद सेल्लम करन्न अहन्ने ने हरि एक निसा विवेक कालेट अवणत्व होंद दरुवे कटयुतु करनवा तना हरि आगमिक कटयुतु वलदी अवणत्व कटयुतु नोकराय ආගමික කටයුතු වලදී අවනත වෙලා කටයුතු නොකරයි හොඳ දරුවෙක් එහෙම නැහැ උදේ පාන්දර සීනුව ගැහුවට පස්සේ ආගම සිහි කරන්න පේලිවලට ආගමක සිහි කරන්න තැනට ගිහිල්ලා නේද ඒ වැඩ කටයුතු වලට හොඳින් සමන් දීලා උදේ රැස්වීමට විදුහල්පතිතුමා ගුරුවරු ශිෂ්‍ය නායක නායිකාව පන්තියේ
දරුව මේවා කතා බහ කරන දේවල් හොඳට අහුම්කන් දීලා අවනත වෙලා පේලිවලට ආයේ පන්තියට එනවා. හොඳ දරුව එහෙමයි. ඔය අතර නරක දරුව තමයි පේලි පනින්නේ. ඉස්සරහණෙක් කෙනාගේ කොන්දට ගහන්නේ. කකුල් පා ගන්නෙ. ඔයාගේ වැඩ කරන්නේ නරක දරුව. ආ සමනල් සමනල් පැටවු වගේ පුංචි දරුවෝ. ආ හොඳ දරුව නේද? සමනල් පැටවු වගේ හොඳ දරුව තමයි අර වගේ අවනත වෙලා කටයුතු කරන්නේ. හැබැයි මෙතන කියන විදිහට ආගමික කටයුතු වලදී අවනත වෙලා කටයුතු නොකරන්නේ ආන් අර දලඹුව වගේ කට්ටිය අකමැති ආ දරුව. ඒ නිසා ඔයාලා දලඹුව වෙන්නේ නැහනේ. එහෙනම් අවනත වෙලා කටයුතු කරන්න. හරි. මේක වැරදි. පාසලෙන් දෙනු ලබන නිවේදන වලට සවන් නොදෙයි. ආ ඉස්කෝලෙන් කියනවා හෙට දෙමාපිය රැස්වීමක් තියනවා අම්මා හරි තාත්තා හරි සම්බන්ධ කරන්න. පාසලේ සබදානයක් තියෙනවා අම්මන්ට හරි තාත්තන්ට හරි සම්බන්ධ කරන්න ගිහිල්ලා කියන්න කියලා. එතකොට හොඳ දරුවෝ යහපත් දරුවෝ ගෙදරට ගිය ගමන්ම පාසල ඇරලා ඉස්කෝලේ ඇරිලා කියන්නේ අම්මෙහෙට ඉස්කෝලේට එන්න කිව්වා. අම්මේ මේ වැඩේ කරන් එන්න කිව්වා. මෙහෙම පරිවිඩයක් ප්‍රින්සිපල් සර් කිව්වා. ඒක කියලා කියනවා. හැබැයි අර දලඹුව වගේ කවුරුත් අකමැති දරුවෝ ඒවා කියන්නේ නැහැ. පාසලෙන් දෙනු ලබන නිවේදන වලට සවන් නොදෙයි. යහපත් දරුවෝ එහෙම කරන්නේ නැහැ. ඒක නිසා මේක වැරදි. පාසල් නිමවන සීනුව නාද වෙන විට එයට අවනතව කටයුතු කරයි. ඔව්. පාසල අවසන් වෙන සීනුව වැදුනට පස්සේ ඒකට අවනත වෙලා කටයුතු කරනවා. ඔහු කිය කියා කෑක ගහ පන්තිය නටනටා ඉන්නේ නැහැ. බැල් එක පළවෙනි බැල් එක වැදුනට පස්සේ පොත්පත් ටික සූදානම් කරගෙන බෑග් ලෑස්ති කරගෙන ඊළඟ සීනුව වැදුනට පස්සේ ගාතා කියලා එක එක ඉස්කෝලවල එක එක ක්‍රමවේද තියෙන්නේ. ඒකට අවනත වෙලා කටයුතු කරනවා යහපත් දරුවෝ අවනතව කටයුතු කරනවා. එහෙනම් මෙයා යහපත් දරුවෙක්. සංවරව පාසලෙන් පිටතට ඔය ගමන් කරයි. බොහොම සංවරව පේලි වලට එක වසරේ සාමාන්‍යයෙන් ඔයාලාගේ පන්ති නතර වෙනකොට නම් ඔව් තාමත් ඔයාලා දෙක වසරේනේ එක දෙක පන්ති එකට නතර වෙන. එතකොට මොකද වෙන්නේ? එකේ නංගිල මල්ලිලා ගියාට පස්සේ දෙකේ අයියලා අක්කලා යන්නේ නේද? එහෙම පිළිවෙලකට පේලියට සංවරව. ඒ පන්තිය ගියාට පස්සේ B පන්තිය. B පන්තියෙන් පස්සේ C පන්තිය. ඒ විදිහට සංවරව පිළිවෙලට යන්න ඕනේ. අර ඒ විතරක් නෙවෙයි පාරේ යද්දි රංජු ගැහිලා නේද? එහෙම යන්නේ නැහැ කෑගගා දැන් ඔයාලගේ ස්කූල් බස් එකේ යනකොට අනිත් අයට හූ කිය කියා එහෙම යන්නෙත් නැහැ. සංවරව පාසලෙන් පිටට සත් ඇතුළේදී වගේම පිටදී හැසිරෙනවා. ඔයාලා හූ කිය කියා කෑග ගා යනකොට මිනිස්සු බලනවා. ඔයාගේ සාක්කුවේ බැජ් එක ගහලා තියෙනවා අහවල් ඉස්කෝලේ කියලා. ටයි එක දාලා තියෙනවා ආපෝ අර ස්කූලේ ළමයි නම් වැඩක්ම නැහැ කියලා කියන්නේ ඊට පස්සේ. නේද දෙවි? ඒක නිසා හූ කියන්න කෑ ගහන්න යන්නේ නැහැ පාරේ යද්දි. අනිත් එක්කෙනාට ගල් වලින් ගහන්න සමහර අය මඩවලවල වලින් ගාවින් යන ගමන් යාළුවා යනකොට මඩවලට ගලකින් ගහනවා මං ගැහුවේ මඩවලට කියලා කියන්නේ. හැබැයි අර වතුර ටික අනිත් එක්කෙනාගේ ඇඟට ඉහෙනවා. හරිද? එහෙම වැඩ කරන නරක වැඩ කරන අය ඉන්නවා. ඉතින් එහෙම නෑ යහපත් දරුව සංවරයක් තියෙන දරුව සංවරව පාසලෙන් පිටට ගමන් කරයි. එහෙනම් මේකත් හරි. ඇරයිට් ඔන්නෝම හරි වැරදි දාගන්න. මං හිතන්නේ හැමෝගෙම ඔක්කොම හරි. හරිද? නිබන්ධන නැති අය ඔතනට එනකම් වැඩ ටික ඉවර කරගෙන ඉන්න ඕනේ. ඊළඟ සෙනසුරාදානේ අපි පරිසරය කරන්නේ ඒ දවසට. හරිද? ඒ දවසට ඒ ටික කරගෙන ඉන්න ඕනේ. හරි. පාසලේ අවසානයේ පොටුව ඇතුලේ තියෙන ටික බලන්න. පාසලේ නීති රීති වලට අනුගතව කටයුතු කරන පුංචි ඔබ සමනලයේක් මෙන් සුන්දර වේවි. ඔයා හරි සුන්දරයි සමනලයේක් වගේ. සමනලයක් වගේ සුන්දරව කටයුතු කරනවා. එතකොට ඇයි ඔයා නීති රීති වලට කටයුතු කරන්නේ? පාසලේ පවත්වාගෙන යාමට උදව් කරනවා. ඒක නිසා ඔයාට හැමෝම ආදරේ, ටීචර්ලා ආදරේ, අනිත් මේ පන්තියේ යාළුවෝ ආදරේ, අනිත් පන්තියේ නංගි මල්ලි අයියා අක්කලා ආදරේ, හැමෝම ආදරේ වෙනවා. ඒක නිසා ඔයා සමනලයක් වගේ ලස්සන වෙලා සුන්දර කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ අපේ යහපත අපේ යහපත් පැවැත්ම හදාගන්න විදියනේ කියලා දෙන්නේ පුංචි කාලේ ඉඳන්. එහෙනම් සම්මනලෙක් වගේ
හැසිරෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ හරි එහෙනම් සර් මේ පාඩම මෙතනින් නවත්තනවා right නිබන්ධනය ගන්න හැමෝම මම group එකට දාලා තියෙන්නේ හැමෝගෙම එතකොට ඒක මුද්‍රණය කරගන්න මේකේ ගණිතයේ කොටස් ටික මම කතා කරන්න නිසා මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම් 100 වෙනකන් ගණන් කරන්න ඕනි පුරුදු වෙන්න තියෙනවා ඊට පස්සේ පහෙන් පහට තියෙනවා ගණන් කරන්න චිකණම් පාඩම් කීපයක් තියෙන්නේ හරි හරි ඊට පස්සේ මව්බස කොටස බලමු මොනවද තියෙන්නේ කියලා එන්න මෙතන හොඳ සින් කවියක් අපි වාඩ දීලා තියෙනවා හොඳ හොඳ ළමයින් මල් වාගේ හරිම පිරිසිදුයි හැඩ වෙලා සැරසිලා මල් වාගේ දිලෙයි පැලසිටුවනවා ගසක් හැදෙනවා පාට පාට මල් පිපිලා ගෙඩිත් හැදෙනවා ගෙඩි කඩා ගමු අත්න බිදමු අත්තේ අත්ත කොනේ එක ගෙඩියක් ගැටසටත් තියමු මගේ පුංචි යාළුවන්ට නෑදෑයන් සෑම දෙනාට හොඳ සතුටින් හැම දෙයක්ම බෙදාගෙන කමු එන්න එන්න පෙළියේ යන්න එපා කලබලේ අනිත් නයගේ ඇඟේ හැපෙයි පරිස්සමෙන් යමු පුතේ කරදරේට හැසිරිලා දඟන කරමු හැප්පිලා යාළුයි අපි හැමෝම යාළුයි කාටත් හිරිහැර නොකරන පුංචි අපන් යාළුයි සුදු කහ පාටින් මල් පිපිලා සිනහසලන හැටි නැලවිලා පාසල් වත්තම සැරසීලා සුවඳ බෙදයි මිතුරෙකු වීලා උදෑසනින්ම පාසල් එනවා මල් නෙලලා අපි සරසනවා පිරිසිදු වීලා සැරසෙනවා බුදු පාපියු මන් නම දිනවා ට්‍රිලින් ට්‍රිලින් සීනුව වැදුනා කෝච්චියක් නැස පෙළසැතුනා කලබලයක් නැති සියලු දෙනා පන්තිය වෙත විගසින් නැදුනා ආයුබෝවන් ගුරුවරු එනවා නොදත් අපි විමසනවා ගුරුවරුනට කීකරු වෙනවා සැවම එක්ක අපි තුටු වෙනවා ඔන්න පාඩම් කරගන්න ඕනි ඔවා හරිද විභාගෙට තියෙනවා ඔන්න මව්බස ටික අපි ඊළඟ දවසේ හම්බෙන්නේ මව්බස ටිකෙන් ඒක නිසා ඊළඟ දවසේ එනකොට මේ A4 කොළ දෙකක් අරගෙන එන්න ඕනි පාට කරන්න චිත්‍ර ළඟට ගන්න ඕනි ඒ ටික තියෙනවා මේවා ඇඳගෙන එහෙම ඉන්න එපා මොකද්ද තියෙන්නේ කියලා කියවගෙන බලාගෙන ඉන්න හරි කතාවක් තියෙනවා ලස්සන කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි දැන් ලොක්කෝ ලස්සන සින්දුවක් තියෙනවා ඔයාලා කියන්න ඕනේ සර් නෙමෙයි කියන්නේ කවි ටිකක් තියෙනවා ඉර පායන තෙක් නිදන අයගේ වැඩ පමා වෙන හරි පුංචි මාතෘකාත් එක්ක කතා කරන්න තියෙනවා
මොනරා හොඳම යාළුවා ගැන එම කතාබහක් කරන්න තියෙනවා. හරි ගිරවාලියා ඊට පස්සේ පුංචි කතාවක් ගොඩනගන්න තියෙනවා. හරි අපි මේ ටික ලස්සනට කරනවා මේ මාසය ඇතුලේ. ඔයාලා නිබන්ධනේ අරගෙන එකතු වෙන්න. හැබැයි ලින්ක් එක ඔයා ජනවාරි ගෲප් එක අපි සාමාන්‍යයෙන් 10 වෙනිදා විතර වෙනකොට අපි මේ මේ ගෲප් එක නේද අලුත් ගෲප් එක අමුදල් ගේපුවා එකේ ගෲප් එකක් නිර්මාණය කරනවා. ඒකට සම්බන්ධ වෙන්න. මුදල් ගෙවලා සම්බන්ධ වෙන්න. හරි. එතකොට ගැටලුවක් නැහැ. යාළුවන්ට කියන්න. ආ හොඳම තැන. හොඳට ඉගෙන ගන්න පුළුවන් තැන. හැමදේම අඩුවක් නැතුව කතා කරන්න තැන. හරි. එහෙනම් මම මයික් ඔන් කරන්නම්. ඔයාලගේ මොනවද ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද කියලා බලමු. මම කැමති නෑ මෙහෙම මයික් ඔන් ඔෆ් කරන් කතා කරන්න. අපි හැමෝම කතා කරන්න ඕනේ. සද්ද බද්ද ටික පොඩ්ඩක්. ඕ පරිසරය වලට මොන පොතක්ද ගන්න ඕනේ? පැටියෝ මෙහෙමයි. පරිසරයට නම් සර්ට පොතක් අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් කුංචි පොතක් තියාගන්න ළඟ. සෑකනේ දේ පාඩම දානද තියෙන්නේ. කොහෙද? පොතක්ද සර්? YouTube එකේ. කණිතේ අයිය කර පාඩමද? ඒක බලන්න ඕනේ පුතේ. මම තාම මේ ගෲප් එකවත් බලන්න ඕනේ නැහැ. මොකද මම නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ මේ ටික දාන්නේ. මේ ටික මම හිතන්න කතා කරලා බලන්නම් මොකද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. ඔයාලා බලන්න රෙකෝඩින් එක දාන්න. පරිසරයට පුතේ පොතක් සාමාන්‍ය පොඩි පොතක් තිබ්බම ඇති. මහා ලියන්න දේවල් නැහැ මේ නිබන්ධනේ. පුතේ ඇත්තටම පරිසරයෙන් නම් පොතක් අවශ්‍යත් නැහැ. මොකද ඔය නිබන්ධනේ තමයි අපි පැටික් කරන්නේ. ඔකේ ඔක ලියන්න ඕන. පිටු කීයේ පොතක්ද? පරිසරයට නම් පිටු 80 විතර පතක් ළඟ තියාගන්නකො අවශ්‍ය නැහැ. ගොඩක් දුරට නිබන්ධනේ තමයි අපි ලියන්නේ. පරිසරයේ දේවල් ලියන්න බෑ. මේ චුලි දරුවොත් එක ලියන්න ගියොත් කාලය ගොඩක් ගත වෙනවා. හැබැයි සිංහල වලට ඊට පස්සේ ගණිතයට එහෙමනම් පොතක් ළඟ තියාගන්න ඕනේ. ඒකටත් පිටු 80 ඒ වගේ පොත් දෙකක් තියාගත්තා නම් ඇති. අපි ඉස්කෝලේ වගේ පොතද? හරි. තව ප්‍රශ්න? මල්ලි තාමනාද ප්‍රශ්න තියෙන්නේ? හරි. හරි. එහෙනම් සර් නතර වෙන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. හෙට හැමෝම හරි. හෙට හැමෝම ඉස්කෝලේ යන්න. හරිද? හෙට හැමෝම හරි. ඇඩින් කටයුතු කරන්න එන හරි. සුබලුත් අවුරුද්දා. නායක කිව්වා සර්. හැමෝම පරිස්සමෙන් ඉන්න. හරි. සර් නතර වෙනවා. I will always be there.